දැන් බලන්න පසුගිය දවස්වල අස්ගිරි විහාර පාර්ශවයේ මහානායක හාමුදුරුව කිසියම් තැනක කරපු ප්‍රකාශයකින් ජාතික සමගියට බාධා වෙනවය කියලා ලොකු මතයක් ගෙනිච්චා. ඇත්තටම උන්වහන්සේගේ කතාවේ සාරාංශය ගත්තොත් අපරාධ කරන මිනිස්සුන්ට දඬුවම් කළ යුතුයි කියන එක තමයි උන්වහන්සේට කියන්න ඕන කරලා තිබුණේ. ඒ සඳහා උන්වහන්සේ බර වචන පාවිච්චි කළා. අද මේ භික්ෂුන් වහන්සේලා සහ ඇතැම් උදවිය බර වචන පාවිච්චි කරන්නේ ඇයි? මුදු මොලොක් වචන පාවිච්චි කරලා මේ ඇත්තන්ට කිව්වට බීරි අලින්ට වීණා වාදනය කරනා වගේ ඒවට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නේ නැති නිසා. ඒ නිසා උන්වහන්සේ එහෙම අපරාධකාරයන්ට දඬුවම් දිය යුතුයි කියලා කිව්වා. ඒකට ප්‍රතිවිරුද්ධව මා දුටුවා කෙනෙක් උන්වහන්සේට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා. මැදපෙරදිග ක්‍රියාත්මක වෙන ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක ප්‍රවෘත්තියක් මා කියෙව්වා. ඒ අස්ගිරි මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රකාශය මුස්ලිම් ජනතාවට මහත් හිරිහැරයක් පීඩාවක් ඔවුන් මේ නිසාට සන්ත්‍රාසයට පත් වෙලා ඉන්නවයි කියලා. දැන් අර කොමිසමක සාක්ෂි දුන්නු එක්තරා පුද්ගලයෙක් පෙන්නලා දෙනවා 7-8 පන්තියේ ළමයින්ට සඳහා බෙදා දීමට මුද්‍රණය කරලා තියෙන ආගමික ග්‍රන්ථයේ මුස්ලිම් නොවන උදවියව මරා දැමිය යුතුයි කියලා සඳහන් වෙනවා කියලා. මේ පොත සම්පාදනය කෙරුවේ, මුද්‍රණය කෙරුවේ, බෙදා හැරියේ රජේ විසින්. මේ පොතට අදාළ ඇමතිවරයාගේ ප්‍රකාශයක් විතරක් නෙමෙයි පින්තූරයකුත් දාලා තියෙනවා. ඒකයි ඒක ඇතුලේ තියෙනවා මුස්ලිම් නොවන උදවිය මරා දැමිය යුතුයි කියලා පොඩි ළමයින්ට ගන්නවා. දැන් ඒක සම්බන්ධයෙන් කවුරුවත් උදහස් වෙන්නේ නැහැ. කේන්ති ගන්නෙ නැහැ. ඒක බොහෝම ඒක මේ ශාස්ත්‍රීය දෙයක් මට්ටමින් ඉවසා දරාගෙන ඉන්නවා. අන්න එබඳු වූ මහා අන්තගාමි, ඇත්තටම අන්තවාදී අන්තගාමි කියන පුද්ගලයෝ ඉන්නේ මේ ඔය පහළ කල්ලිවල නෙමෙයි, මේ ඉහළ තලවල. බොහෝ විට අධිකරණ ක්ෂේත්‍රයේ, පරිපාලන ක්ෂේත්‍රයේ, පාර්ලිමේන්තුව තුල මේ වගේ තමයි ඉන්නේ. ඒ අය විසින් ඇති කරනු ලබන පීඩනය විසින් තමයි මේ සමාජයේ පුපුරන්න පටන් අරන් තියෙන්නේ. ඒ පීඩනය තමයි. ඒ නිසා අපි හැම දෙනාගේම ප්‍රබල ව්‍යායාමයක් විය යුතු වෙනවා. ඒකරාශී වෙලා කටයුතු කරන්නට වෙනවා මේ තත්ත්වය වෙනස් කරන්නට. විශේෂයෙන්ම මා ඉල්ලා සිටින්නට කැමති භික්ෂුන් වහන්සේලා තමන් කෙලෙසීමට පත් නොවී සිටින්නට ව්‍යායාම කළ යුතු බව. මේ කියන දේශපාලනඥයන්ට සමීප වීම, හේතු වී සිටීම සහ ඔවුන්ගේ පව් හෝදන්නට යාම නිසා භික්ෂුන් වහන්සේලා විනාශයට පත් වෙනවා. භික්ෂුන් වහන්සේලා ඇතැම් පිරිසක් අද අදහන්නේ මේ පවිතු දේශපාලනඥයන් වගේ කියලා හිතෙන්නේ. බුදුහාමුදුරුවන්ව නෙමෙයි පවිතු දේශපාලනඥයන් අදහනවයි කියලා. එක් භික්ෂුන් වහන්සේ කෙනෙක් යමෙක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කළාම ඒ භික්ෂුන් වහන්සේට එරෙහිව කතා කරන්න තවත් භික්ෂුන් වහන්සේලා ඉදීම හරිම අවාසනාවන්ත පෞකාර ස්වභාවයක් මේක. භික්ෂුන් අතර ගැටීමක් ඇති වෙලා තියෙනවා මේ தත්වය තුල. මේකෙන් පිරිහෙන්නේ ශාසනයයි.